ඉතින් අර ඒක අපි මාර්ගයක් කියන්නේ අපිව සුද්ධ කරන් අපිව වෙනස් කරන් යන්න ඕනේ. අපි බොරු කියන තැන් වල බොරු කියන්නේ නැතු. ඒ කියන්නේ රාගය ඇති වෙන තැන් වල ඒව අඩු කරගෙන ඒ වැරදි නරක පුරුදු නැති කරගෙන ඒක සොලිඩ් පාත් එක. අනිත් ඒවා මේ ඒවා හරියට අර බැංක account එකේ බලනවා වගේ. බැංක account එකට දාන්න නැතුව මොනවත් ඩිපොසිට් කරන්න නැතුව. account එක බල බල හිටියම දන්නේම නැහැ. think අද අපි එලිමහන් හිටියස් ටිකක් වෙලා අපි ඇතුළට ගිහිල්ලා මං හිතන්නේ ෆයිනල් වෙලාවක් ගත කරමු. නැත්තම් යන්න කැමතිද හැන්දෑ වෙනකල් කොහොමද? දැන් මං හිතන්නේ හිතුවට වඩා හිටියා නේද? එහෙමද? දැන් නැත්තම් කොහොමද? මම මේ පළවෙනි පාර රිට්‍රීට් එකක් කරේ මේ ඔ කියන්නේ ද ඩේ 5 o'clock වෙනකල්. එහෙනම් අපි යහට ගිහිල්ල පොඩි දේශනාවක් වගේ මෙයා කළා. ඉතින් මගේ අන්තිමටම අදිෂ්ඨානය තියලා අදත් රැට පුළුවන් නම් කතා කරන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒකේ තව උපරිම ලැබේ. මේ මිටියම තව හොඳටම ලැබෙනවා. මෙහෙම මං කාත් එක්කවත් කරලා නැහැ මේ පළවෙනි පාර. මේ විදිහට දවස පුරා මම ගහුවා මේ මහත්යගෙන් ඊට පස්සේ මම මොකක්ද දැන් කරන්නේ කියලා. කරන්න දෙයක් තියෙනවා. හැබැයි මේකට මට දවසක් මදි. මේකට 2 weeks හත් ඕනේ. ඒ දේශනා සූත්‍ර ටික අරන් ඒ විඥානේ එකට හුරු කළ ගන්න ඒ අනිත්‍ය සංඥා ෆ්ලික වෙන්න ඒවා අපිට තුනේ එම කාලයක් ඒක දැන් බ්‍රේන් වොෂ් වෙන්න ඕනේ. දැන් මේකට බොහොම මොකද කියන්නේ පොඩි මොකද කියන්නේ ඉක්මනටම චූටි ක්‍රෑෂ් ප්‍රෝග්‍රෑම් එකක් වගේ. හැබැයි ඒක තියෙනවා බ්‍රේන් වොෂ් වෙන්න විදිහට පොසිටිව්ලි. මොකද දැන් අපිට කන්ඩිෂන් වෙලා තියෙන එක අර නැචරලි රූපම් භික්කවේ අනත්තා කියලා ඒක කපාට වෙන්නේ නැහැ. ඒක එදා කාලේ මනසට ආව ටග් ගාලා. දැන් අපි අරවම පැටලිලා තමයි ඒක කල්පනා වෙන්නේ. ඒ කල්පනාවේදී ඒක එච්චර අර්ථයක් කපාටම ඒ බලන විෂන් එකක් ඇති කරවන්නේ පින්වතුනි. බුදුහාඳුරෝ විෂන් එකක් ඇක්ටිවේට් කරනවා. ඒකට රිපීට් වෙන්න ඕනේ. රිපීට් වෙනකොට තමයි ටික ඔන්න 45 පාරක් රිපීට් වෙනකොට අන්න ඇතර අහුව වෙනවා. දැන් මේ වුණා තමයි කට් කළා. දැන් මොකද මේක කින්දකට සමාත නැතර. හැබැයි මේක අයියා යහනකොට තමයි එන්නේ පැටර්න් එකක්. එහෙම ඔක්කොම පේන්න පටන් ගන්න. අඩු ගන්න ටිකක් තේරුමක් එන්නේ. දැන් ලංකාවේ එක වෙනවා සමාත. ඉතින් මම බැලුවා ඔක්කොම පොයින්ට්ස් කියලා තියෙනවා. හැබැයි මේ කට්ටිය අර මෙහෙම මෙහෙම නිකන් මත් වෙලා ඉන්න මේකින්ද කොහේ යනවානේ. හැබැයි අර ආයෙ වුණා තම දැන් මේ හාඳුනේ මේ කතාව කිව්වේ මේ පොයින්ට් එක කියන්නේ හොමොම කියලා අහුවෙනවා. මම ඉතින් කතාවල් අරවා මේ එක්සැම්පල් ටෝකි කැබ්බිලා තියෙන යම් පොයින්ට් එකට එන්න පොයින්ට් එකෙන් මන්නේ පොයින්ට් එකේ උඩට. ඉතින් ඉතින් මමත් මට ගොඩක් පල්ලෙහාට එන්න බෑ. ඒකට කවුරුත් මං කියන දේ අහන්න එන්නේ නැහැ. ඉතින් මගේ මේකත් තියාගන්න. ඉතින් මේ කට්ටියට මේක දෙන්නත් ඕනේ. හැබැයි අඩු ගානේ සති දෙකක වගේ එකක් පස්සේ ගාලි තින් ලංකාවේ හරි කොයි හරි ඔහම. එතකොට ඒ වගේම අයිසොලේට් වෙන්නත් ඕනේ. මෙහෙම කට්ටිය නෙමෙයි කුටිවල වගේ. එහෙම වෙලා තියෙනකොට තමයි අර ෆුල් ඔපරේෂන්